දෝෂනය වංචාාව නාස්තය ආක්‍රභිකතා සහ ආකාරක්ෂණතාවය ගැන රට ඇත්තකන ටෙලිවිශෂන් ටෙලිවකය දැන් අදලයන්න දෙසිේ අසුතුම් වැනි ටෙලිවැක්කිය. අප ඒයේ මේ ටෙලිවකයෙන් කිව ඔබට මතක ඇති නේද සමහර තක්කඩියන්ගේ අවසන් නවාතැන් පල ලෙස තෝරගන්නේ. ආගම් කියලා එතකොට ආගම් වලට අපහස කරනවා ඒකෙන් රට බේරගන්න වෙනවා ඒක නිසා ඔන්න ආපසු අහවල්ලන්ට විතරමයි ඒ වැඩී කරන්න පුළුවන් කියන පනිවිඩිය සමාජගත කරන්න හදනවා නේද සමහරු ඉතිං ආය හැරමිටියෙන් නැකිට ලත් එෙන්ට හදනනා ඉති ඕක හැමතිස්සම මතකතියාගමු. කොහොමුණත් එකක් එක අපප නිරන්තරයෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටනවා ආගම් වලට අපහසු පහස කරන උන්දලාව ඒවගේමයි ආගම් ඇතුලේ ඉද. Again, I'm... බිවිධ දේශපාලනයන් වෙනුවෙන් පෙනී සිටමින් ඒ සඳහා ආගම දඩමමා කරගන්න අයටත් අපි විරුද්ධයි. හොඳේ දැන් ඒනිසා ඒ වගේ අයටලිතිං කිසිම ආගම් ජාතිකුල්ල බේද නැතුව නීතිය ඉදිරියේද ඕන නංවේ මහ උළු ෙදර පැත්තේ ඔළු ගනින්න සලස්වනය එක හැමෝගම යුතු කමක් වගකීමක් නේද ැඒ අපි පැත්තකින් තියමු. දැන් අද කතාකරන්ට වෙන්නේ කතා කරන්ට යන්න මේ ආර්ථිකය ගැන නේද අඊට පෙරමේ තව එකක්ලේ ළමන්ට දැන් අර මේ රණවිරු සැමරුම තිබ්බන නේද. ඒකට ගිහින් හිටියේ ජනපති රනිල් විතරයි නේද. අර යුද්ධයදිනපුූ රාජපක්‍ෂලයිතන කවුරුත් හිටියේ නෑ කියලත් දැන් පපුඩි අලුත්මතයක් එෙලියට ඒගෙන එනවනේද. බොහෝඒ සමාජ මාධ්‍යිවලත් තියෙන්නේ අරතිං අලිමංකට කියලා පාමංකට යනවා කියලා යුද්ධයට අපහස කළ පක්ෂයේ නායකයට. කියන්නේ චනපති රනිල්ට සැලියුට් ගහන්්ට වුණුව එකම දයිවේ සර දමක්නේද කියලත් අහල තියනවා. එකඇත් තක් තියෙනවා. නමුත් එකක් තවලියන්ට ඕනනෙ දැන්වේ දා Lට එකෙන් කරුණනම්මාන්ව ගලෝල කඩල අර්ගත්ති ජනපති රනිල් කියෙනෙක ප්‍රසිද්ධ රහසා. ඒ ගෞරව තකොට හොට දෙෙන්ට ඕනේ නේද. කොහොමත් රනිල් වගේම ඔය මහින්ද රාජ පක්ෂත් කඩලාගන්ට හරි දක්ෂයි. යාලා දෙන්නම පක්ෂ කඩලා තම මඩිය තරකරගන්න එකනේ පක්ෂ මඩිය හොඳේ දැන් මේ මේක ලියන්ට හේතුව තමයි දැ මේ දවස්සල සහවයේ ඉදිරි දවස් වල අපට ඉළඟට අහන්ට. ට ලැබෙන්නම ඔවන් කිව්වා. එහ මෙහෙට මෙෙ එහට නේද වැඩිහරයක් එහෙන් මෙහෙට පනින. ඇමතිවරු පනින්නේ තනතුරු සඳහා ඒ තමයි සරහට හන්ට වවෙන්න එක උලුවවෙතියාගන්ට මතකතියාගන්නට හ පියාමතිස්සම කියනවන මේ උන්දල යිතිහාසේ පැනපු පැිල්ලට මේ රට්ට තියන්ට ඕන හෙනං ඇමිරිකාවටත් තුඩින් කියලා එනිසාවේ කවුරුත්යහෙ මේ පැන්නට මතකතියාගන්න ඒ පනිින්න්නේ අපිට ආදරයටට නෙමෙයි මොකටආදරටද ඒ පනින්නේ තනතුරු වලට, හොඳේ දැන් අද මාතෘකාවටමු ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ ජනපති වෙනකොට හතර වටින් හවුණු කතතාවත්තියනමු. ද කතාව දැන්ඉතින් විදෙස් ආධර් ගලාගෙන එනවා හූ ගල ශුවර්කටම එනවා නේද එකන්න පට් ප ගලා ොලර් ආධාර එනවා කියලනේද. විශේෂනර වjiර අබේවර්ධන එදවසල්කිว่า ඩොලර් ගලාගෙන එනවා කියල නේද නමුත් දැන් එදත්ව අප කිව්වා රටකින් රටකට නය දෙනකොට එහෙම රාජ්‍යතන්ත්‍රික ගනු දෙනු යාලුකමට වෙන්නේ නෑ කියලා. හොය අපි අපි යාළුවන් වගේ අතමාරුවට කියයක්ක් කරරිල්ල ගත්තට රටකින් රටකට එහෙම නය දෙෙන සිරිතක් නෑ කියලා. දැන් ජනපති රනිල් පත් වෙලා අවුරුද්ධකට කිට්ටුයි. අද වෙන කොට මේ ඒක දැන් සනාත්වෙලා අවසන්නේද. රනිල් වික්‍රම සිංහට. දෙදස් එකේදිසේම දෙදස් පහල්වේදිත් මෙරට ආර්ථිකෙවෙනවෙන් හොන්ඳට ණයගන්ට පුළුවන් වුණ කෙනෙක්ු. එකැනෙ දෙදහස් පහළවෙේදී යහපාලනය තුළ බිතරක්. ඔහු ඇමරිකානු ඩොලර් බිලියන දහයක විතරණයක් ගත්තනේද. වැඩ්ඩිම්ම අය. නමුත් දැ මෙවර රනිල් වෙක්‍රමසිංහ ජනපතිට ඩොලර් ගස එකනෙ ඩොලර් ණයගස තාම හරියට හොළෝගන්ට බැරිවුණ. හර්ද හෙළෙවට ඩොලර් වැටෙන්නේ නෑ. මොකද නපති රනිල් ජනපති වූ විගස. ඔහගේ අගසව් වගේ ඉන්න වජිරබේවර්ධන ගනං හිලව එක්කමනෙකිවේ රනිියල් ජනාධිපති වෙලා පෑ හතලිස් සටකින් ඇමරිකානු ඩොල බිලියන හතරක් විතර ලැබෙනවා කිව. දෑදේක පට්ට පල් අමූලික බොරුවක් බෞට පත්වෙලා අවසන්නේද අIMF එක ඇමරිකානු ඩොල බිලියෙන තුනයි දසම නමේගාව තමයිතාම අපිට අ අතර වෙලාඉන්ට සිද් වෙලා තියෙන්නේෙනේ දකින් හම්බුණනෙ මිියන තුන් සිය ගානයි දැන්ඔ ඒ තවත්මකදනයක් කම්බුණානේද. දැන් අපිට ඒ සඳහා හත්තර අතේ එකක කොන්දේශවලට යටත්තෙන්ට වෙලා නේද ැන් ල්ඟ ටෙලිවකියින් අIMF නය සහ ලෝකේ වෙනත් රටවලට අIMF දුන්න නයත් අන්තීමට ඒ සමහර රටවලට මොකද වුණේ කියනකත් ලියලතින්ටයන්නේ හොඳේ දැම්බලමු ඉළඟට එහෙන කතාව තමයි රනිල් වික්‍රමසිංහ ජනපතිට ජපානය මාර් විදිහයට සලකනවා කියෙනවා අනේද ඒ ජනපති රනිල්ගේ මාම ජයාර් නිසා එක ඇත්ත. රනිල් ජනාධිපති වෙලා දින කිහිපයක් ඇතුළටහ. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ජපානයට ගියා මතකන එදාඔඒ සමහර මාධ්‍ය වාර්තා කළේ ඔහු ගේ ජපානයට කතා කර අපිට ඩොලර්ගන්ට කියන්නේෙද. නමුත් හැරෙන තැපෑ. ින් ලංකාවි ජපහන තානාප්‍රතිකාරයාලෙකි වුවේ ජපන්තානාපති මේ තමන්ගේ උපන්රටට ගී කැනි ජපානයට ගිය සැත්කමකට කියලා නේද. දැම් මෙවර ජපානයට අන්ට පෙර සමාජගත කළ කතාව තමයි තේරවාදී බුදුදහම ඉගෙනගන්ට පුලුවන් විශ්වවිද්‍යාල ජපන් ආධාර යටතේ හදන්ට ජපන් ආධාර හිල්ලනවා කියලා නේද නමුත් තාමනම් ජපානයේ හෙම නිල ප්‍රකාශයක් කලේ නෑ විශ්වවිද්‍යාලයක් හදන්ට උදව කරනවා කියලා සමහරන්නම් කියන්නේ මේ පාර ජනපති රනිල් ජපානයට ගිහිල්ලලා නේද අරාපි අතෑර්ලදාපු ජපානය අපට දෙන්ටගිය මොනෝරේල්වේ ප්‍රොජෙක්ටක තියන්නේෙ නේද අං ඒක ගැන සමාවිල්ලන්ට ඇති කියලොනං සමාර කලාට අප හිෙනවා. මොකද ඒ මොනෝරේල් ප්‍රජෙක්්ක අන්තිමට නතරවුණ බංගල දේශය නිසානේද. දැන් අන්තීමට අප නතරවෙලායින්නේ අයිෙෙන්ම ෆෙකලඟන නේද දහසකුත් අයකොන්දේසි මත. ඇමරිකානු ඩොල බිලියන තුනයි දසම නමයක් සඳහා අපි දේශය ණය ප්‍රතිවිශවගත කළ යුතුමයි. ඒ කෙතරම් භයාානකද කියලා තාම කාටවත් මහළුකට තීරෙන්නේෙ නෑ. නේද. යාන්තම් ඊය පෙරේද අර ආසියානු සංගර්ධදර බැංකෝ ඇමෙරිකානු ඩො මලියන තුන් සියේ පනාාග තව අයක්තුූන් නේද මේ ලැබුණෙත් සාමාන්‍ය නයක්. එහෙම නැතුව විශේෂ සහනයටත ලැබුණුවනයක් නෙමේ. ඒ අතරවාාරය අර ඉන්දියාවත් කියෙනවා ඒගොල්ල දුන්න. ඇමරිකානු ඩොල බිලියනයට තවටිකක් යහට ගිහිල්ල ඊල්ග වරද දෙෙත්. ඒ අයවලින් බෙහෙත් ගන්න තෙල්ගන්න ඉඩ දෙනවා කියලනේද. දැන් ඇත්තටම අපේ රටේ ආර්ථිකය තව තවත් මේ විදිහට නය උගුලක සිරවෙමින් තමයි තිබෙන්නේ. එහෙම නැතුව අමුතු නැගිටීමක් පේනතෙක්මානයකවත් නෑ. හරිද දැන් ඊට කදිම උදාහරණේ ඇඟලුම් ෂේත්‍රය. කොවිට් සමයේ ලක්‍ෂ එකහමාරකට එතර රැකයා අහිමි වුණ. ඇඟලුම් ේතයේ දැන් තවත් පනස්දාහකට විතර මේ වෙනකොට රැකයා අහිමිවෙලා ඉවරයි දැන් ඒ නිසා ඔය ඉන්න එකන වැඩකරන සේවකින් හොඳටම පීඩනයට අහුවෙලා ඉන්නේ. ඒ අයට වැඩ කරන්න තියෙන ප්‍රමාණයේ වැඩිවෙලා ඒ අය පීඩනයට පත්වෙලා. දැ රටට ඩොලර්ගේන ඇඟලුම් බේරගන්න තාමත් කිසිදු සාකච්ඡාවක් ආරම්භ වෙලා නෑනි කඩිනම් වැඩපිළිවෙලක් පේනතෙක් මානයක නෑනි නේද. දැන් අද ටෙලිවකින් කියන්ටවන. ලා තිෙන්නේ ලධාරින්න්ට මෙන්න මේකයි. ඔහේලා හොරට නිදාගෙන් හිටිය ඇති දැන්. හොරට නිදාගෙන සිටින සියල්ලුම දෙනාට. ඇඟිල්ලෙෙන් ඇනල වැඩක් නෑ. එනිසා මෝල්ගහකින් ඇනලා. ටෙලිවැකිය මෝල් ගහක්මගේ කියල හිතාගෙන අං ඒකෙන් ඇල්ල මතක් කරන්නේ කරුණා කරලා. ල ෝදරගහපු සන්දේශපල්ලකින් ගහලත් වැඩක්න එනිසයි මോල්ගහකින් ැල කියන්නේෙ හොද කරුණා කරල ඇඟලුම් ශේත්‍රය බේරගැනීම සඳහා පුළුල් සාකච්ඡාවක් ආරම්භ කරන්න. ඇගළුම් ශේත්‍රයේ ප්‍රවීනිියෝ සමඟ එකතුවෙලා ඉතා පැහැදිලි තීන්දු තීරණ අර්ගෙන රටට ඩොලර්ගේන නෑනෙයි හොඳේ ොර්ගේන ඇඟලුම් කර්මාන්තය රැකගන්න පුළුවන් විදිමත් වැඩ පිළිවෙලක් වහාම ආරම්භ කරන්න කියලා අද ටෙලිවැැකිය මතක් කරනවා.